සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉට්කොයින් සම්බන්ධයෙන් පොඩි අප්ඩේට් එකක් දෙන්න අදහස් කළා. කෙටි අප්ඩේට් එකක්. ඇත්තටම ඒකට හේතුව තමයි අපි අර උදේ කතා කළා චාට් එකේ රයිසිං වෙජ් පැටර්න් එකක් තිබ්බා කියලා. ඉතින් රයිසිං වෙජ් පැටර්න් වල වැඩි ඉඩකඩක් තියෙන යටට බ්‍රේක් වෙන කියලාත් අපි කිව්වා. ඉතින් ඒ අපි බලාපොරොත්තු වෙච්ච විදිහට අපිට පේනවා දැනට ඒක බ්‍රේක් කළා. අපේ අර අපි කිව්වා රයිසින් වෙජ් එකේ යට තමයි සාමාන්‍යයෙන් ටාගට් එක හැටියට අපි ගන්න. ඉතින් ඒ ලෙවල් එකට බිට්කොයින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ටාගට් එක හිට් වෙලා තියෙනවා. එතකොට අපි පැයේ වගේ චාට් එකක් දාගත්තොත් එහෙම අපිට ඊට අමතරව පුළුවන්කමක් තියෙනවා මෙතන තියෙන මේ හයි එකයි ඊට පස්සේ මෙතන තියෙන හයි එකයි යා කරලා ඔහොම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් මෙතන තියෙන ලෝ එකයි මේකයි යා කරලා තව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගන්න. එතකොට අපිට පේනවා මේක නිකන් ෆෝලිං වෙජ් පැටර්න් එකක් තියෙනවා වගේ. කියන්නේ රයිසිං වෙජ් එක තියෙන්නේ ඒක ඇතුලේ. එතකොට දැන් අපි දන්නවා ෆෝලිං වෙජ් පැටර්න් එකක් කියන්නේ ගොඩක් වෙලාවට බුලිෂ් පැටර්න් එකක්. ඉතින් ඒක නිසා ඉඩකඩක් තියෙනවා බිට්කොයින් මෙහෙම තව ටිකක් යටට ඇවිල්ලා, يعني යටට ආවොත් එහෙම බැරි වෙලාවත්, එතකොට මේ වෙජ් එකේ යට හරියෙන් සපෝට් එක හම්බෙලා ඊට පස්සේ ඔහොම මේක ඇතුලේ තව ටිකක් කොන්සොලිඩේට් වෙලා මේක උඩට බ්‍රේක් වෙන ඉඩකඩක් තියෙනවා. ඉතින් දැන් අපිට ඇත්තරම මෙතනදී කෙනෙක් ලෝන්ග් පොසිෂන්ස් වලට එන්ටර් වෙනවා නම් එයාට පුළුවන් මේ යට ලෙවල් වලදී එන්ටර් වෙන්න. ඒ කියන්නේ රිස්ක් එකක් අරගෙන. මම කියන්නේ කෙනෙකුට එන්ටර් වෙන්න කියලා, මම කියන්නේ අවස්ථාවක් තියෙනවා එහෙම එන්ටර් වෙනවා නම්. ඊට පස්සේ එහෙම නැත්තම් මේ රයිසිං වෙජ් එකේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණාම එන්ටර් වෙන්න පුළුවන්. එතකොට එහෙම එන්ටර් වෙනවා නම් රිස්ක් එක ගොඩක්, කියන්නේ රිස්ක් එක අඩුයි ඇත්තරම මෙතනදී එන්ටර් වෙනවට වැඩිය. ඉතින් මොකද එතකොට වෙජ් එක උඩට බ්‍රේක් වෙලා තියෙන නිසා. එතකොට ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම පැය 4 චාට් එක මේකට දාගත්තොත් පැය 4 චාට් එක දාගෙන අපි ඕකට RSI ඉන්ඩිකේටර් එක ඇඩ් කරගත්තොත් අපි උදේ කරපු වීඩියෝ එකේදීත් කිව්වා මේකේ ට්‍රිපල් බුලිෂ් ඩයිවර්ජන්ස් වගේ හැදෙන ඉඩකඩක් තියෙනවා කියලා යටට තව ටිකක් ඩම්ප් වුණොත් එහෙම. එතකොට දැන් අපිට පේනවා අපි RSI එක ටිකක් එන්ලාර්ජ් කරගෙන බලලා මෙතනින් අපි ට්‍රෙන්ඩ් කියන්නේ සපෝට් ලෙවල් එකක් වගේ මාක් කරගත්තොත් ලයින් එකක් අහලා මෙතන මේ ලෝ එකෙන්. එතකොට අපි ප්‍රයිස් ඇක්ෂන් එක ගත්තාම අපිට පේනවා ප්‍රයිස් ඇක්ෂන් එක තියෙන්නේ ප්‍රයිස් ඇක්ෂන් එකේ ක්ලෝසිං ප්‍රයිසස් තියෙන්නේ මෙතන තියෙන ලෝ එකට වැඩිය යටි. එතකොට ඒක නිසා අපිට පේනවා තව ඩයිවර්ජන්ස් එකක්, කියන්නේ 4 hour chart එකේ තව ඩයිවර්ජන්ස් එකක් හැදෙන්නේ ඉඩකඩක් තියෙනවා. එතකොට අපි එහෙම ඒවාට කියනවා ට්‍රිපල් ඩයිවර්ජන්ස් කියලා. ඉතින් එහෙම ඩයිවර්ජන්ස් එකක් හැදෙන්නේ ඉඩකඩකුත් තියෙනවා. එතකොට අර මෙතන තියෙන සපෝට් එකෙන් සපෝට් ලෙවල් එකයි ඊට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකයි සේරමත් එක්ක ගොඩක් වෙලාවට මේ හරි ස්ට්‍රෝං සපෝට් එකක් හැටියට වැඩ කරන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි විනාඩි 15 චාට් එක දාගෙන බැලුවොත් එහෙම අපිට විනාඩි 15 චාට් එකේ තියෙනවා බුලිෂ් ඩයිවර්ජන්ස් ඇති වෙච්ච ස්වභාවයක්. එතකොට ඒක නිසා කෙනෙකුට ඉඩකඩක් තියෙනවා. දැන් බැරි වෙලාවත් අපිට මේ යට ට්‍රෙන්ඩ් ලයින් එක කිට්ටුවට බිට්කොයින් ආවොත් එහෙම ලෝන්ග් පොසිෂන් එකට එන්ට වෙන්න. එතකොට එහෙම එන්ට වෙනකොට අපිට සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට මෙතන තියෙන මේ ලෝ එකට වගේ යටින් ස්ටොප් ලොස් එක දාගන්න. ඉතින් එච්චර රිස්ක් එකක් ගන්න කෙනෙකුට අපහසු නම් එයාට පුළුවන් අර අපි අඳගත්ත මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එකෙන් යට අපි හිතමු පැයේ වගේ කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත්, එහෙම නැත්නම් එච්චරත් රිස්ක් එකක් ගන්න බැයි නම් අපි හිතමු විනාඩි 15 වගේ කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් එයාට පුළුවන් ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න. එතකොට මේක කරන්න කියලා නෙමෙයි මම කියන්නේ, ඒ කියන්නේ එහෙම කරන්න කෙනෙකුට ඉඩකඩක් තියෙනවා. එතකොට රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන් නම් විතරක් කෙනෙකුට කරන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ මට තව පොඩි දෙයක් පෙන්වන්න අවශ්‍යයි. ඒ තමා අපි මේකට පිවට් පොයින්ට් ඉන්ඩිකේටර් එක දාගත්තොත් දැන් අලුතෙන් සතියක් පටන් ගත්ත නිසා පිවට් පොයින්ට් ඉන්ඩිකේටර් එක දාගෙන අපි වීක්ලි පිවට් බැලුවොත් එහෙම අපිට පේනවා දැන් මේ සතියේ පිවට් පොයින්ට් එක, කියන්නේ ප්‍රධාන පිවට් පොයින්ට් එක ඇත්තරම 47263 වගේ තියෙන වර්ජින් පිවට් එකක් හැටියට. ඉතින් ඒක නිසා අපි දන්නවා දැන් කලින් අවස්ථාවල වර්ජින් පිවට් කියන ඒවා කොහොමද වැඩ කරේ කියලා. එතකොට වර්ජින් පිවට් වලට නිකන් ප්‍රයිස් එක ඇට්‍රැක්ට් වෙන ගතියක් තියෙනවා කියලා අපි දන්නවා. ඒක නිසා මෙතනින් හොඳ සපෝට් එකක් හම්බුනොත් එහෙම දැනට මේ තියෙන බුලිෂ් ඩයිවර්ජන්ස් අරව මේවා සේරමත් එක්ක එතකොට අප් වෙලා මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් එහෙම මේ ෆෝලිං වෙච් එකේ ගොඩක් වෙලාවට බිට්කොයින් ආයසරයක් 47263 වගේ ලෙවල් එක ටෙස්ට් කරන්න යන්න ඉඩකඩක් තියෙනවා. එතකොට ඒකත් කන්ෆ්ලුවන්ස් එකක් අපිට ට්‍රේඩ් එකට එන්ට වෙනවා නම් කවුරු හරි කෙනෙකුට. ඊට අමතරව අපි මේකට TD sequential indicator එක දාගත්තොත් අපිට පේනවා TD එකේ දැනට යන්නේ 9.
එතකොට කන්ෆ්ලුවන්ස් ගොඩක් තියෙනවා ඇතරම මේ හරියම් يعني අප් වෙන්න. එතකොට ඒකයි මම හදිස්සියෙම අප්ඩේට් එකක් දෙන්නත් අදහස් කළේ. ඉතින් අපි ගත්තොත් එහෙම බැරි වෙලාවත් ඔය ලෙවල් එක ලොස් වුණොත් එහෙම. ඒ කියන්නේ කෙනෙක් ලොง පොසිෂන් එකට එන්ට වුණාට පස්සේ ආගි ස්ටොප් ලොස් එකත් හිට කරගෙන අපි හිතමු බිට්කොයින් යටට ඩම්ප් වුණොත් එහෙම. එතකොට දැන් අපිට පේනවා දැන් මම මේ ඉන්නේ ස්පොට් චාට් එකේ ඇත්තරම. එතකොට ස්පොට් චාට් එකේ මෙතන තියෙනවා වර්ජින් පිවට් එකක්. ඒ කියන්නේ දැන් ෆියුචර්ස් චාට් එකේ ඕක ටච් කරා. ඇත්තර මේ වික් එක විතරිය යටට ඇවිල්ලා හරියටම වගේ මෙතන තියෙන වර්ජින් පිවට් එකෙන් තමයි උඩට බවුන්ස් වුනේ. ඒකයි 21 වීක්ලි 20 වීක්ලි එක්ස්පොනෙන්ෂල් මූවිං ඇවරේජ් සිම්පල් මූවිං ඇවරේජ් එකනේ. එතකොට මෙතන දැන් ස්පොට් චාට් එකේ මේ පිවට් ලෙවල් එක ටච් කරලා නැති නිසා බැරි වෙලාවත් මේක බ්‍රේක් වුණොත් ඔතන තියෙන පිවට් ලෙවල් එකෙන් සපෝට් එකක් හම්බෙන්නේ ඊටකටත් තියෙනවා. ඉතින් ඕකත් බ්‍රේක් වුණොත් බැරි වෙලාවත් ඊට පස්සේ අපි දන්නවා ගෝල්ඩන් පොකට් එක තියෙන්නේ 38,000 ගණන් වල. එතකොට මේ මට්ටමට වුණත් බිට්කොයින් වැටෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකොට ගෝල්ඩන් පොකට් එකත් ලොස් වුණොත් අපිට පේනවා මෙතනත් තියෙනවා තව පිවට් එකක්, කියන්නේ වීක්ලි පිවට් එකක් ටච් වෙච්ච නැති. එතකොට ඕක තියෙන්නේ 33,366 වගේ. එතකොට දැන් වීක් ඔහොම ටච් වෙච්ච නැති පිවට් තියෙනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. කියන්නේ ඊට කඩක් තියෙනවා 70%ක විතරවත් වීක්ලි චාට් එකේ ওই ලෙවල් ටච් කරන්න. ඉතින් එතකොට ඒක නිසා අපි බලමු දැන් මෙතනින් හරියට බවුන්ස් වුණොත් ලොง පොසිෂන් එකට එන්ටර් වෙන්න පුළුවන් මෙතන ටාගට් කරගෙන. එතකොට ඕක බ්‍රේක් කරොත් එහෙම මේ පිවට් එක බ්‍රේක් කරොත් එතකොට අපිට අපි අර අපේක්ෂා කරන මෙතන තියෙන 49,500 වගේ මට්ටමේ තියෙන ටිකක් තද රෙසිස්ටන්ස් එකට පේස්ට් කරන්න ඉඩකඩක් තියෙනවා බිට්කොයින්. එතකොට දැන් අපි හිතමු මෙහෙම අප් වෙලා අප් වුණාට පස්සේ පිවට් එකෙන් රිජෙක්ට් වුණා කියලා. ඒක බ්‍රේක් කරන්න නැතුව එතකොට ආයසරයක් යටට වැටිලා අර සපෝට් ලෙවල් ටෙස්ට් කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක බ්‍රේක් වුණොත් තමයි අපිට ගෝල්ඩන් පොකට් එක හෝ මෙතන තියෙන මේ 33,000 ගානේ ලෙවල් එක ටෙස්ට් කරන්න එන්න ඉඩකඩක් තියෙන්නේ. ඉතින් ඕක තමයි ඇත්තටම මට බිට්කොයින් සම්බන්ධයෙන් හදිස්සි කියන්නේ කෙටි අප්ඩේට් එකක් හැටියට දෙන්න අදහස් කළේ. ඉතින් බිට්කොයින් වල ලොකු මොමෙන්ටම් එකක් පේන්නේ නැහැ. දැන් වොලියුම් වල එහෙම අඩු වීමක් තියෙනවා. එතකොට ඉතින් ඒක නිසා මෙතනදී ට්‍රේඩ් එකකට ඉන්ටර්වෙන් එකේ යම් රිස්ක් එකකුත් තියෙනවා. මොකද ඒක නිකන් කවුන්ටර් ට්‍රේඩ් එකක් වගේ. මොකද අපිට පේනවා පැහැදිලිවම ට්‍රෙන්ඩ් එක යන්නේ යට පැත්තට. ඉතින් මම කියන්නේ ඒක නිසා කෙනෙකුට ට්‍රේඩ් එකකට ඉන්ටර්වෙන් කියලා රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා සලකලා බලන්න. ට්‍රේඩ් එකට එන්ට වෙන්නේ ඒක සාර්ථක වුණොත් බැරි වෙලාවත් අපි හිතමු අපි ට්‍රෙන්ඩ් ලයින් එකට යටින් වගේ අපි ස්ටොප් ලොස් එක දාගත්තා කියලා. ඒ කියන්නේ ටිකක් කිට්ටුවෙන් ගොඩක් රිස්ක් කරන්න අපහසු කෙනෙකුට. එතකොට අපිට පේනවා දැන් අපි මේ හරියෙන් එන්ට වුණොත් එහෙම මෙතන තියෙන ස්ටූල් වගේ ලෙවල් එකකින් එතකොට අපිට ටාගට් කරන්න පුළුවන් පළවෙනි ටාගට් එක හැටියට මෙතන තියෙන 45,500 වගේ ලෙවල් එක. ඊට පස්සේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එක ටාගට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ටාගට් කරන්න පුළුවන් මෙතන තියෙන වර්ජින් පිවට් එක. එතකොට අපිට පේනවා එක ලොකු රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් තියෙන ට්‍රේඩ් එකක් මේක සාර්ථක වුණොත්. ඉතින් දැන් ඕක අපි හිතමු උඩ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් රිජෙක්ට් වුණොත් එහෙම අපිට ආයසරයක් මේ වෙජ් එක ඇතුලේ තව ටිකක් යටට යයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් ඒ වුණත් අපි ඒක ටාගට් එකක් හරි හිට් වෙන්නේ යම් කිසි ඉඩකඩක් තියෙනවා. එතකොට තව ටිකක් බලන්න, ඒ කියන්නේ තව ටිකක් බලන්න යට ලෙවල් වලට ඇවිල්ලා හරියට බවුන්ස් වෙනවද කියලා. එහෙම වුණොත් අවස්ථාවක් තියෙයි සමහර වෙලාවට ලොง පොසිෂන් එකට එන්ට වෙන්න. හොඳයි, ඔබ තමයි මට අප්ඩේට් එකක් හැටියට දෙන්න අවශ්‍ය වුණේ. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.